පස්සිිකෝ පස්ි එන්න දරුමය දකිබ සමන්තා චක්කවාලේ සූවත්්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මංමුණීරාජස සුනන්තුසග්ග මොක්කදන් දම්ම සවනකාලු අයං බදන්ත දම්මසවනකාලු අයං බදන්තා දම්ම සවනකාලು අයංබදන්ත නමුටස්සේ බගෙවෙතුು වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධහ බුද්ධි සම්පන්න කාරුණික පින්වත් හැම කෙනෙක්ම මෙ හිමිදිරයේ එහි පස්සකෝ සදහම් වැඩසටහනත් සමග ඒ කාත්මික වෙලා සිටින්නේ හැදී පැහැදී සිටින්නේ ලොතුරාබුදුමාමයණින් වහන්සේ විසින් දේශනා කොට වදාල ඒස්වාසූ දහසක් වු සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඒහි පස්සිකෝ ඇවිල්ල බලන්න. ඇවිල්ලා මොනවදිහාද බලන්න ටෝන ධර්මය දිහා බලන්න ධර්මය දකින්න. බුදුහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක්ින් ධර්මය දකිද හෙතෙම මා දක්ක කියලා. අපි බුදුහාමුදුරුව දකිින් බුදුහාමුදුරුව හොයාගෙන ඈත ගෞගනන්දුර යනෝ. නමුත් බුදුන් වහන්සේ අපිට දේශනා කළේ උන්හන්සේගේ ධර්මය දකින්න කියලා. උන්වහන්සේගේ ධර්මය දකිනකොට අපිට බුදුරජාණන් වහන්සේ නැතතින්ම මුණ ගැහිනෝ. එනිසා බුදුන් හොයාගෙන හැමතැනම යන අපි උන්වහන්සේ දේශනා කරලතියෙන ධර්මය ජීවිතයට ලංකරගත්තුතුන් අපේ ඉදිරියේ අපිට ජියෝමාන බුදුහාමුදුරුවෝ දකින්න පොළුවන්. ජියමාන බුදුහාමුදුරු අදදවසදි වැඩහිටිය නම් අපිට නිතැතින්ම ඔවදන්දයි හැසිරෙන්න්නේ කොහොමද කියලා. බුදුහාමුදුරු හැම වෙලාවම උන්වහන්සේගේ කාලය කැප කළේ බුදුන් වහන්සේ නමකට තියනම් මෙහෙවරක් කරන්න. කල්ප ගණනාවකට වතාවක් බුදු කෙනෙක් පහළවෙන්නේ. සාර අස්සංකයේයේ කල්පලක්ෂයක් පෙරුම්පුරලා පහළවෙන මේ බුදුරජාණන් වහන්සේ වලඳලා සැතපිච්ච බුදුන් වහන්සෙන මක් නෙමෙයි. උන්වහන්සේ වළඳනයකට වඩා සැතපෙනයකට වඩා කල්පනා කළේ හුදී ජනතාවගේ හිතසුව. එවගේම පින් ඇති මිනිසුන් සොයාගෙන උන්වහන්සේ වැඩම කලා ඇත දුරබැහැරටඒවගේම ළඟ අහල පහලට වේවා පින් ඇති මිනිසුන් සොයාගෙන බුදුහාමුදුරුව වැඩම කරලා බණපදයක් දේශනා කරලා ඒ මිනිසුන් සුවපත් කලා. ඒවගේම බුදුරජාණන් වහන්සේ නොයෙක් ආරවුල් වියවුල් ඇතිවෙන්නගේ ස්ථානවලට වැඩම කරලා එ සමතයකට පත් කරලා ඒ අවයායුද අතදරාගත්ත මිනිසුන් සුමගටයොමු කරලා වෛරයෙන් තොර කරලා මිනිස්සුන්ට යහපත පෙන්න. අද අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවනම් හොඳයි කියන තැන. අපි ඉන්නේ අද ගොඩා කසරන වෙලා. එනිසා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනකොට බුදු හාමුදුරුවනේ අපිට ඔබ වහන්සේගේ පිහිට පමණයිදේ. බුදුරජාණන් වහන්සේ උන්හන්සේගේ ධර්මයෙන් දේශනා කළේ අපිට පරලෝට විතරක්නිීමේ. උන්වහන්සේ දේශනා කළේ දහම ඉස්සලාම මෙලොව හදාගන්න කියලා. මෙලව යහපත් වූ පුදගලේ හැටියට ජීවත් වෙෙන්. එතකොට අපිට පරලොෝ නිතතින් මහදාගන්න පුළුවන්. අපි අද මෙලව ජීවත් වෙන්නේ යහපත් වූ පුද්ගලයිෙන් හැතියට ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදා මාර්ග උවහන්සේ අනුදැන වදාල මාර්ගයේ අමත්ත කළ මාර්ගයේද ගමන් මාර්ගයේද. අපි මේ වෙන කොට ගමන් කරන්න. උන්හන්සේ අනුදැන වදාළ මාර්ගයේ ගමන් කළ නම් අපිට මෙවැනි වියසනයක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ මටිහ නායක හාමුරුව උන්වහන්සේ ජීවත්වෙලා ඉන්න කාලේ. නෙතතින්ම ප්‍රකාශකරපු දෙයක් තමයි මිනිසා හදා රට හදමු කියලා. අපි අද මනුස්්‍යය හදන්නයන් නැතුව රට හදන්න හදනවා. කවදාවත් මේ වැඩේ වෙන්නේ නෑ. ඒ නිසා මේ මම කියන ඒකක ගණනාවකින් සැදුම්ලත් මිනිසුන් ටික අපිහදමු. මිනිසුන් හැටියට කල්පනා කරන්න ඕ බහෝම වටින වචනයක් තමයි මම කියල කියන්න. අපිට මිට බොහෝ කලකට එපිටදී ආවත් පත්ත්‍රිකාවකඒ පත්ත්‍රිකාවේ වාක්‍ය කිහිපයක් තිබුණ යන්න සමාජයට නිවැරදි මිනිහෙක් ලෙස එන්න ඉඳගන්න කන්න ඔය විදිහට තිබුණා. එක ඒකේ අවසානයට තිබුණා මේ ලෝකෙ තියෙන ඉතාමත්ම නොවටිනා වචනය මම වටිනාම වචනය අපි කියලා. අපි කියන වචනය වැදගත් තමයි වටිනෝ තමයි. නමුත් අද වෙනකොට මේ අපි කියන වචනයට වඩා මම කියන වචනය ඉතාමත්ම වැදගත් හේතුව තමයි. මේ මම කියන ඒකකවලින් තමයි අපි හැදන්නේ. එතකොට මේ මම කියන ඒකක සියල්ලක්ම හදන්න ඕන තැන ඉන්නවා නම්. එකඇන හැදිලා නැත්නම්. එවගේම මමත්වේ තුළ කල්පනා කරනවා නම් මම විතරයින්න කියලා. මම විතරයින මේ වැරැද්ද කරන්නේ. එහින්ද කමක් නෑ. ඔය විදියට හිතුුවොත් එහෙම මේ කියන මම කියන ඒක හැම ඒකකයක්ම මංකලාටකමක් නෑ කියලා හිතුුවොත් වැරදි කරද්ද මේ කියන අපි ඔොක්කොමලා වැරදි කරලා. ඒ නිසා මම හැදන්න. ඉතාමත්ම වැදගත්ම වචනයක් මම කියලා කියන්නේ. මම ගොඩනැගෙන්න්න කියන එක නෙ අනෙකා පාගගෙන හරි හම්භ කරගෙන දියුණු වෙන්න කියන කාරනාව නෙමෙයි මෙතන කියන්නේ. මම පෙරටුගාමී පුද්ගලයෙක් වෙන්න. මම ආදර්ශමත් පුද්ගලයෙක් වෙන්න. මම දිහා බලලා හැදෙන්න්න පුළුවන් විදිහ චරිතයක් තමන් තුළ ඇති කරගන්න. අද වෙනකොට ලංකාවතය ලොකුම ප්‍රශ්නී. මංහිතන්නේ මේ පහුණු දවසක මං අහගෙන හිටිය ගුවනිදිලි සාකච්ඡාවක් අහම්බෙෙන් ඇහුුණ වෛද්‍ය තුමයක්, විශේ සඥ වෛද්‍ය තුමියක් එසාකච්ඡාවෙක්ද කියනවා. මති මඟදි වගේ තමයිකට සම්බන්ධනය අහන්න ලැබුණි. අපි මේ පාවිච්චි කරන මුව ආවරණය විනාඩි අටක් විතර කාලයක් නටන උනුව අතුරේ තැම්බෙන්න්න ඇරලා මංහිතුවය මේ නැවත පාවිච්චියට ගන්න හැටි කියලා දෙනවා කියලා නැහැ. විනාඩි අටක් නටන උනුවතුරේ තැම්බෙන් ඇරල තමයි. අපි මේ පාවිච්චි කරපු මුව ආවරණය ඉවත් කරන්න ඕනේ. මංකිවද ලංකාව අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. මේ ඉවත් කරන මුකාවරණ. බලනමක මොන තරන්නම් අසෝබන දර්ශනයක් ද. එවගේම මොනතරම් මේ ලෙඩේ පැතිරෙන්න්න හේතුවක් ද. එවගේම මොනතරම් නොසලකිල්ලක් ද මොනතරම් පරිසරහානියක්ද. මේ රෝගය තවදුරටත් පැතිරෙන්න්නට මොන තරන්නම් ඉවහල්වීමක් මේ තුළින් සිද්ධ වෙනවද. මිනිස්සු ඔහේ භාගාත මේක ගලවලදානෝ. මෙච්චර විසබීජ තොගේයක් දරාගෙන ඉන්න මේ මකආවරණයක්, නිකම්ම නිකම් මහපාරට විසික් කරන. නිකම්ම නිකම් කිසිම හැලහොල්මනක් නැතුව වගේ වගක් නැතුව මහපාරට කෙළගහන මේ මිනිස්සුත් එක්ක අපි කොහොම රටක් හදන්. ඒ නිසා අපිට තිබුණ මීට අවුරුදු විස්සකට විතර ඉහෙතදිවත් අඩුමතරමින් පාසැල් පෙළපොතටවත් මේ හැසිරෙන හැටි. සාමාන්‍ය ජීවිතයේදී තැන නොතැන හැසිරෙන හැටි ඇතුල් කරන්න උගන්නන්න ඇතුල් කරන්න පාසැල් පෙළපොතටවත්. එහෙමනානම් දැනට අවුරුදු විශස්සකට කලින්වත්ය පටන්ගත්තනං අදවුරුදු විස්්සදි තරුණයගෙන් අපි බලාපොරොත්තුවෙන්න්නේ නැ හිහි අ හිතුූ හිතුූ හැම අතේ කෙලගහන. හිතූ හිතුූ අතේ කුණු ටික බැහැර කරන. හිතූ හිතූ අතට ඔහේ තමන් හැසිරෙන මමවිතරයි මේ ලෝකේ ජීවත්වය යුත්තේ කියන මානසික මට්ටමකින් ජීවත්වෙන අවුරුදු විශ්සකතරුණයක් අපිට අද දකින්න නොලැබෙනවා මීට අවුරුදු විස්සකට කලින් අපි මේ පිළිබඳව සැලකිල්ලක් දැක්වවාන. ඒ නිසා මම සඳහන් කළේ මේ කියන මම සමාජයේ පෙර ගමන්කරුවෙක් වෙන්න ඕනේ. හරි දෙයක් කරන කෙනා හොඳ දෙයක් කරන කෙනා මම වෙන්න ඕනේ. එ වගේම හැමදාම් වගේ මතක් කරන ආකාරයට නරක දෙයක් කරන. එ වගේම වැරදි දෙයක් කරන කෙනෙකුගේ අනුගාමිකය නොවී ඉන්නට ඕනේ මම අධපිකල්පනා කරන්නේ. එයාට හොඳ නම් මට මොකද කියලා. අතේ තියන කුණු ි අපි විසිකරන්නේ කුණු ගොඩකට. කුණ ගොඩකට ඒ කුණු ටික විසිකරන්න හේතුව තමයි එතන කුණු ොඩක් හැදිච්චේක. එතන කුණ ගොඩක් හැදෙන්න්න හේතුව තමයි පලවෙනිියෙක් එතෙන්ට කුණු දාපුයක. පලවෙනිය ඇතෙන්ට කුණු දැම්ම දෙවනිය වටවිට බලනකොට එතන කුණුගොඩක් හෞුරු හරි කලින් කුණු දාලතියෙනවා. එයාට හොඳනං මට මොකද දෙවනිියත්තේදේම කලා තුන් එනියත්තේ දේ කලා හතරවෙෙනට පස්සනයට. ම ප්‍රශ්නයක් නෑ මොක දේතන ම හා ලොකුකුණු කන්දක් මේ වෙනකොටත් හැදිලා නිසා. ඒ නිසා මේ වැරැද්දක් කරන මිනිස්සුන්ගේ පිටිපස්සෙන් යන්න පාපිට වැරදිච්ච ලොකුම තැන එක. අපි එදා මෙදාතුර පස්සෙන්ගේ වැරදි කරන මිනිස්සුන්ගේ. හරිදේවල් කරන මිනිස්සු නැත්නම් බුදුහාමුදුරුවෝද්දේශනා කලාන ඒක චරි අන්දල් හංකයිට නත්ති බාලය සහය. රි දේවල් කරන හොඳ දේවල් කරන මිනිස්සු අපේ ඉස්සරහැ යන්නෙම නැත්තං මංමොකද්ද කරන්න ඕනේ. මම හරි දෙයක් කරමින් මම හොද දෙයක් කරමින් මම ඉදිරිියෙන් යන්න ඕනේ ඒ යනකොට මගේ පිටිපස්සෙන් පිරිසක්කේ. අද මම බලාගෙන ඉන්නවා මට ඉස්සරහෙෙන් කවුද යන්න කියලා. මට ඉස්සරහෙෙන් ම බලාපොරොත්වෙන විදිහට කවරුත් යන්න නැත්න. ඒ ලඟින් හරියේ අහලකින් හරි යනවනං, තමන්ග හිතේ තියෙන බලාපොරොත්තුවලට අනුකූලව කවුරුන්ම හෝ කෙනෙක් යන්තමින් හරි යනවනං අන්නයාගේ පිටිපස්සෙන් යනවා. ඇයි මේ ඉදිරිපත් වෙන්න බැරි. ඇයි තමන්ට පලවෙෙනය වෙන්න බැරි. නරකදේ කරන තැනක විතරද තමන්ට පලවෙෙනයවීම සුදුසු. වැරදි දෙයක් කරන තැනක විතරද තමම් පලවෙනිියාවිය යුත්තේ නැහැ. තමන් පලවෙනිියවිය යුත්තේ හොඳ දෙයක් කරන තැනක. අන්නේ හොඳ දෙයක් කරන හරි දෙයක් කරන පෙරගමන්කරුවා ආරම්භය සනිටුහන් කරන්නා තමන් බවට පත්වෙනවා කියන්නේ මම හැදෙනවා කියන එක මම හැදෙනවා කියලා කියන්නේ මම කියන ඒකක කිහිපයක් හැදිලා අපි හැදෙනවා කියන එක අපි හැදෙනවා කියලා කියන්නේ මොකක්ද ඉළඟට මේ රට හැදෙනවා කියන එක. ඒ නිසා අපිට, රටක් ලෝකයක් පාලනය කරන න්‍යයන් තුනක් තියෙනවාන. පලවෙෙනය එක තමයි නීතියෙන් රට ලෝකයේ පාලනය කරනවා. නීතිය තියන ඕනේ. එම නැත්තං මිනිස්සු හිතූ හිතව මනාපේ හිතු හිතුූ ඇත තමන්ට කැමති කැමති දේවල් සිද්ධ කරමින් ජීවත්වනවා. එනිසා තමයි නීතියක් කියල දෙයක් තියෙන්නේ. ඒවගේම තමයි රටක් පාලනය කරනවා සමාජයක් පාලනය කරනවා ධර්මය. නීතිපොතේ නැතිදේවල් බණපොතේ තියන්න පුළුවන්. බණපොතේ නැතිදේවල් නීති පොතේ තියෙන්න්න පුළුවන්. එවගේම නීතියටත් ධර්මයටත් පාලනය කරන්න බැරිදේවල් සමාජ සම්මතිය තුළින් පාලනය කරනවා. නීතිපොතේ නැතිදේවල් බනපොතේ තියෙන්න්න පුළුවන් බණනපොතේ නැතිදේවල් නීතිපොතේ තියන්න පුළුවන් මේ පොත්් දෙකේම නැතිදේවල්. සමාජ සම්මතය කියන හිතේ තියෙන්න්න පුළුවන්. මේ කොහෙවත් ලියලනේ පොතක ලියලනේ. සම්මතය පොතක ලියල නෑ එක තියෙන්නේ හිතේ. එතකොන මෙන්න මේ කියන නීතියටත් ධර්මයටත් සමාජ සම්මතයටත් ගරු කරමින් ජීවත්වෙනවානම් මම පෙරටුගාමී පුද්ගලයක් මම හැදිච්ච පුද්ගලයෙක් ොVID-19 හැදිච්ච නෙමෙයි. මම යහපත් විදිහට හදිච පුදගලෙ. එම නැතිනම් ම හැදිච්චපුදගලෙක් නෙම එතකොට කියනවවා නැහැදිච්ච පුද්ලෙක් කියලා. මේ වචනේ ටිකක් දරාගන්න අමාරුයි නැහැදිච්ච කියන වචනේ. නමුත් වෙන වචනයක් නෑ අපිට පාවිච්ච කරන්න. එයා හැදිච්ච නැති කෙනෙක් නම්. පාලනයක් සවෑග පාලනයක්ින් තොර පුද්ගලයෙක් නම්. මේක හරි වැරදි කියලා තෝරගන්න බැරි පුද්ගලය නම්. එවගේම මේක හරි මේක වැරදී කියලා තෝරගන්න නැතුව එය වටහාගන්න නැතුව හරි වැරද්දක් හොයන්න නැතුව ඔහේ යන්නන් වාලේ යන පස්සෙන් යන කෙනෙක් නම් අපි පුද්ගලයයට කියන්නේ නැහැදිච්ච පුද්ගලයෙක් කියලා. එනිසා නැහැදිච්ච පුදගලයෙක් බවට ඔබපත්තුනොත් ඔබ වටයින්න හැමෙනෙක්ම නැදිච්ච පුදගලය බවට පත්වෙනවා. අදා අපිට දකින්න වෙන්නේ එකයි. අද මේ රටේ තියෙනවා සංචරණ සීමා තියනවා. ඒවගේ නිරෝධයන ඇදිරි නීතියක් ක්‍රියාත්මක වෙනවා මංහිතන් මේ නිරෝධයන ඇදිරි ීතිය ක්‍රියාත්ම කෙන්න පොලිසිට පමණයි වෙන්න ඕන. නැ කිසිම ගෙනෙකුට මේක බලපාන්නෙනෑ. මොකද අපි බලාපොත්තු වන පලවෙනි රැල් නාපු වෙලාවේ. තාමත් මොහොඳට මේ පාලනය කරගෙන ගගද ජනතාවගෙන් ශාල මෙහෙවරක් දායකත්වයක් ලැබුණ පාලනය කරන්න. තැම් මිනිස්සුන්ට වගේ වගක්නේ ගානක්නේ හදේයනෙමින් මැරෙන්නේ අපේ මනිස්සු. අපේම රටේ මිනිස්සු. අපේ රටේ යනාගතයේ. අපේ රටේ ව්‍යාපාරිකෝ. අපේ රටේ වැඩිහිටියෝ, අපේ අම්මලතාත්තලලා. අපේම දවාදරුව අපේ මිනිස්සු මේ මේ වියසනයට යටත් වෙලා මේ විදිහේ අකාලේ මැරෙන්නේ. ඇයි අපි හිතන්නේ නැත්තේ. මම මේකට දායකත්වේ දක්වන්නේ ඇයි කියලා. පොළොන්නරුව ෙන්ඳලා කොළඹට එනකම්ම. කිසිම කෙනෙක් කිසිම තැනක මේ නිරෝධායන ඇදිරි නීතියක් ක්‍රියාත්මක වෙනවා කියන එකක් දකින්නවත් දැබුණ නෑ. ඉතාමත්ම දැඩි නීතිරීති ක්‍රියාත්මක වන්න ඕනෙ කාලයක් මේ. සමහරෙන්න්නෝ කෙලින්ම්ම කියනවවා ම ොක ආවරණයක් පාවිච්චි කරන්නේ නෑ. ල කැමති දෙයක් කරන්න කියනවා. එහෙම අභියෝගරන උදවේන්නවා. මන්නන් දකින්නේ මේ ඇත්තෝ අනියම් මිනී මැරුමකට චෝදනා ලබන්න සුදුසුයි. ඇයි හිතන්නක මේ මම බෙහෙත්විදින්න එනැහැ මම මකාවරණ පවිච්චි කරන්න නැහැ. මමෝය කියන කිසිම සෞඛ්‍ය උපදේශයක් පිළිගන්න නහැ මොකද මට හැදෙන්න්නේෙ නැහැ කියලා හරි ආඩම්බරයෙන් කියනවා. වෙන්න පුළුවන්. තමන්ට හැදුනයි කියලා මේ රෝගයේ ශීරගත වනා කියලා දැනෙන්නෙවත් නැතිවෙන්න පුළුවන්. හැබැයි තමන්. රෝග වාහකයක් කියනෙ ගමතක කරන්න එපා. එවගේම තමයි මේ වෙනකොටත් කිසිම නිර්ණායකයක් නැහැ, ගංගා ඇලදළවලින් ජලාස්විත ජල මූලාශ්‍රවලින් මේ රෝගේ පැතිරෙන්න්නේ කොහොමද කිය කවුරුත් හොයල බල්ලනේ. එතකොට ඒ ගැනත් අපිට යම් කිසි සාතික කිරීමක් මේ වෛද්‍ය සෞඛ්‍යය බලධාරන්ගේ නවශ්‍ය කරනවා. එවගේම තමයි තමන් තව කෙනෙකුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න එපා. හම ම කරණයක් පවිච්චි කරන්නේ නැත්තං. ඒවගේම එන්නත් කරනයට ලක්වෙන්නේ නැත්තං කරුණ ආකරල වනගත වෙලා හුද කලා වෙන්න සමාජගත වෙන්න එපා ඒ සමාජගත වීම තුළ කරන්නේ බරපතල වැරැද්දා. ඒ තරම්ම සරල වෙන්න එපා ඒකයි මංකිවේ මිනිසා හදලා අපි රට හදමු කියලා. දැම් මිනිස්සුන්ට දෙන්න වෙනවා අපිට. තවදුරටත් මේ පනිිවිඩේ සමාජගත කරන්න වෙනවා. බරපතල විදියට සමාජගත කරන්න වෙනවා. ශාලා හනුවර තිබච්ච දර්ශනය මිනිසන්ට මතක් කරන්න වෙනවා. ඒ විශාලා මහනුවර තැන තැන මලසිරරු කියලා. ඒවගේ බල්ලෝ කපුට අදින මලසිරුරු. ඒවගේ මිනිී කුණු ගන්ද මිනිස්සුන්ට කන්නනෑ ඒගේ මේ මළකඳන්වලට අරක්ගත්ත යක්හු පෙරේතියෝ. මෙන්න මේ විදිහේ මේ සුරපුරයක් වගේ තිබිච්ච විශාලා මහනුවර අමුසහොනක වගේ තත්ත්කට ඇදගෙන වැටුනේ නොසැලකිල්ලහින්ද. ඔය හැම කිල්ලකටම වඩා. ොහම බරපතලමකිල්ල නොසැලකිල්ල කියවවා. අන්න ඒ කියන නෙසලකිල්ල තමයි මේ ලංකාවත් අපි අද වෙනකුට දකින්න. පාවිච්චි කරපු මආාවරණය විසික් කරන හැට දන්නේ නැති. බුලත් කෙල ගහන්න දන්නේ නැති. හපේ මිදුල මැද්දෑවි හරි කමන්නේ කටහෝදන තැරිහැන කමන්න එම නැත්තං කාග හරි දොරකොඩ හරිකමක් නෑ අතාරින මිනිස්සුත් එක්ක අපි කොහොමද තිරසාර සංවර්ධනයකට මේ රට ගමන් කරවන්නේ. මේ රටේ තව අවුරුදු පණහකින් ඇහුවත් අපිට මේ විදිහට හැසිරෙන මිනිස්සුත් එක්ක කියන්න වෙන්නේ මොකක්ද දන්නවාද. මේක තාමත් සංවර්ධනය වෙමින් පවතින තුංගනි ලෝකයේ රටක් කිය කියලා. හැබැයි එහෙමවත් ඉග ගණ්ඩ තව අවුරුදු පණහක් විතර යනකොට මේක කීදනෙක් ඉතුරුවේ විද දන්නේ නැහැ මේ යන හැටියට. එනිසා කරුණාකරල පිංවතුනි මේ හිමිදිරි උදෑසන මගේ වගකීම. අපේ වගකීම නෙමේ. අපේ වගකීම අපිට හිතට ගන්න පුළුවන් මගේ වගකීම හිතට අරගත්තට පස්සේ. එනිසා මම හැසිරෙන්න්න යහපත් කෙනෙක් හැටියට. මම මේ රෝගය පතුරවන රෝගවාහකයෙක් නොවෙන්න. එවගේම මේ රෝගය තුළින් මේ රටට අනාගත පරම්පරාවට දැනට ජීවත්තවෙලයින්න මිනිසුන්ට. මේ සිද්ධ වෙලා තියෙන භයානක තත්ත්වය හොඳින් වටහාගෙන තමන්ගේ මෙහෙවර ඉෂ්ට කරන්න අන්න ඔබ රටහදන්න ඔබේදායකත්වය දැක්වූ අවෙනවා. එහෙම නැතිවුණොත්. ඔබ මහා පව්කාරකමක් කරගත්ත, පෞකාරකමකට කරගහගත්ත පුද්ගලයක් බවට පත්වේවි. අනේ එහෙමනං වෙන්න එපා. සිලො දෙනාටම තෙරුවන් සරණයි බුදුහාමුදුරුවන්ගේ. බුදුබන පදයක් ජීවිතයට එකතු කරගෙන ජීවිතේ හැඩගස්වගන්න. සියලුදානයන්ට වඩා උතුම්දානේ ධර්මය දන්දීම සිද්ධ කරලා. ලබාගත්ත අවසිලුකුණේ ශක්තිය. අපේ යහපත වෙනුවෙන් ම හේතුවේ වාවාසනාවේවා කියල කවුරුත් ප්‍රාත්්නා කරගමු. ධර්මදේශනාවේ දායකත්වේ දක්වන පින්වතුන්ගේත්. යහපත් වූ බලාපොරොත්තු සිතුම් පැතුම්. ස්ට සිදධ වෙන්නට මේ පුනිිශක්තිය හේතුවේවායි ප්‍රාර්ථනා කරගම් හැමෝටම තෙරුවන් සරණයි. පේරාදිනය බෝයකම පාරේ මෙත්සෙවනෙහි පලංචිවසිට දෙදහස් විසයකයේ ජූලි විසි පස් වන දින අප අතරින් බියෝ වූ Kම් නන්දා දෞුන්ඩ සේකර මෑණියන්ට සහ මිට වසර අටකට පෙර අභාාව ප්‍රප්ත වූ සාමබිනිසුරු RB දෞන්ඩ සේකර පියාණන්ට පින් පිණිස. එම දූතරු පිරිසම්බිසින් අද දින මෙම ධර්මදේශනාමට දයිකත්වය තක්වල ලදේ.